නව ජනතා පෙරමුණේ මහා සම්මේලනයේ අද මහරගම තරුණ සේවා සභාවේදී පැවැත්ුණා. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මැති ඇමතිතුරුන් මහජන නියෝජිතින් ඇතුළු විශාල පිරිසක් මෙම සම්මේලනයට එක්ව සිටියා. නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර මහතාද සම්මේලනය ඇමතුවා. අපිට ඕන අභියෝග හමුවේ පලායන නායකයෙක්ද? නෑ. අභියෝග බාර ගන්න පුළුවන් නායකයෙක්, ජාත්‍යන්තර කලමන කරන්න පුළුවන් නායකයෙක්, ඩොලර් සංචිතය ශක්තිමත් කරන්න පුළුවන් නායකයෙක්, ඍණ වෙච්ච ආර්ථිකය දන කරන්න පුළුවන් නායකයෙක්. එහෙම නායකත්වයක් තියෙන්නේ අනුර කුමා දිසානායක මහත්තයා නෙමෙයි, සජිත් ප්‍රේමදාස මහත්තයා නෙමෙයි, අරගලේ වෙලාවේ වාහන අස්සේ හැංගිලාපු නාමල් බබාට නෙමෙයි. එහෙම නායකත්වයක් තියෙන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයාට පමණයි. මම අගමැතිකම බාරගත්තේ මහංගින් ඉල්ලුවේ නෑ, වෙන කවුරුත් හිටියේ නෑ, පොලිමත් තිබුණේ නෑ. මට එන්න කියලා දුන්නා, මම ගත්තා. මුගක් නායකයෝ ලෝකේ අහන්න කොහොමද අගමැති උනේ කියලා පුදුමයි. මේ එක ඇත්තද කියලා සමහරුමයි අතල්ලලා අහන. මොකක් ඇත්ත? අපේ සම්ප්‍රදායික දේශපාලනේ කතා කරන වකිම් බාර ගන්නෑ. ඒකට සජිත් ප්‍රේමදාසත් අයිති, අනුර දිසානායකත් අයිති. එතනින් පනින්න බෑ. ඒ ශක්තිය නෑ. ඒත් අපි ආර්ථිකය හදලා පියර ශක්තිමත් කළා තමයි මේ තත්ත්වයට ආවේ. එන අවුරුද්දේ තවත් ශක්තිමත් වෙනවා. මම මේක නෙකරුවන මොකද්ද කරන්නේ? මේ ඔක්කොම අමතක කළා. මම ප්‍රාදේශ සභා නගර සභා ඡන්ද තිබ්බනම් මොකද්ද වෙන්නේ? එච්චරයි මං අහන්නේ. ඔබතුමාලා තීන්දේ කරන්නේ. මිනිස්සු අපිට ප්‍රශංසා කරනවා. මේක නෙකරුවනම් මොකද්ද වෙන්නේ? මොකද්ද විපක්ෂකරේ ගිහින් නඩු දැම්මා. මම අහන්නේ ඔච්චර මොනාටද කරේ? තමුන්නාන්සේලා ගිහින් 2022 ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහින් නඩු දාන්න තිබුණා ආර්ථික ආපහු සාමාන්‍ය තත්ත්වයට එන්න කියලා. ඔය වෙන්නේ නැහැ. ඉතින් මම කිසිම කනගාටුවක් නැහැ මේක කල් දැම්මේ කියලා. මේ රටේ ජනාධිපතිවරණයයි මහමැතිවරණයයි කල් දාන්න බෑ. ඒක ජනතාවගේ අයිතිවාසිකම්. ඒ ඡන්ද අයිතිය මං ගරු කරා. ඒ වගේම ජනතාවට ජීවත් වීමේ අයිතියත් මං ගරු කරා. දැන් ජනතාවට මෙතන තීන්දුව කරන්න පුළුවන් මේ ගත්තේ පීවර හරිද නැද්ද කියලා. අවස්ථාව දීලා තියෙනවා. අපි යන්නේ අලුත් ගමන. මෙතන ඉන්නේ අලුත් ගමන යන්නේ අලුතෙන් හිතන අය. අපි ගිහින් අයි බලන්නේ ජාතික ප්‍රතිපත්ති හදන්න. ඒ රාමුව තුල අපිට පුළුවන් ඡන්දවලට එන්න එකට එකතු වෙලා හරි එක එකට විරුද්ධව. මොකද රාමුව කැඩෙන්නේ නැත්නම් රට කැඩෙන්නේ.